ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කඩේ තියෙන ඉඟුරු හකුරු වලින් ගොඩාක් රසවත් වටලපමක් හදා ගන්න විදිය. ගොඩාක් අය මේ ඉඟුරු හකුරු භාවිතා කරලා වටලපම් හදන්නේ නැහනේ. මම හිතුවා මේ විදියට ඔයාලට හදා ගන්න විදිය කියලා දෙන්න. මේක ගොඩාක් රසවත්. ඒ වගේම හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ගොඩාක් අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රධාන අමුද්‍රව්‍ය තුනකින් තමයි මම මේ වටලපම හදාගන්නේ. අපි බලමු කොහොමද මේ වටලපම් එක හදාගන්නේ කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් on කරන්න. ඉතින් අපිට මේක හදාගන්න මෙන්න මේ අමුද්‍රව්‍ය ටික අවශ්‍ය වෙනවා. මුලින්ම ඉඟුරු හකුරු පැකට් එකක් මම අරගෙන තියෙනවා. මේකේ gram ගණක් නම් සඳහන් කරලා නැහැ. ඒ උනර මෙතන තියෙනවා හකුරු කෑලි 25ක්. ඉතින් මේ වටලපම හදාගන්න මේ පැකට් එක මම අරගන්නවා. ඊළඟට මම මේකට බිත්තර 3ක් ලෑස්ති කරගෙන තියෙනවා. මේවා ටිකක් ලොකු බිත්තර. ඒ වගේම පොල් කිරි මේලේට 200ක ප්‍රමාණයක් අරගෙන තියෙනවා. හොඳ උකු පොල් කිරි මම අරගෙන තියෙන්නේ. මුලින්ම හකුරු ටික අරගෙන ඒක මම ග්‍රේට් කරගන්නයි හදන්නේ. ග්‍රේට් කරගන්නේ නැතුව ඔයාලට පුළුවන් වංගෙඩියක දාලා කොටලා උනත් මේක අරගන්න. කොහොම වුණත් මේක පොඩි කරගන්නකොට අපිට දිය කරගන්න ලේසි නිසා තමයි මේ විදිහට පොඩි කරගන්නේ. මේකේ ඉඟුරු එකතු කරලා තියෙනවා කියලා කිසිම රසෙයි වෙනසක් නැහැ. ගොඩාක් රසවත්ව හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉඟුරු එකතු කරගන්න නිසා මේකේ තියෙන පිළිගතියක් නැති වෙනවා. ගොඩාක් වටලපම් හදාගත්තාම පිළිගතිය එනවනේ. ඉතින් මේ හකුරු එකට ඉඟුරු එකතු කරගෙන තියෙන නිසා ඒ පිළිගඳක් නැති වෙනවා. ඒ වගේම තමයි බිත්තරවල තියෙන අර සුදු කොටස ඉවත් කරගත්තාම බිත්තරවල තියෙන පිළිගතිය නැති වෙනවා. දැන් මේ විදිහට හකුරු ටික මම ටිකක් පොඩි කරලත් අරගත්තා. ඒ වගේම ග්‍රේට් කරලත් භාගයක් අරගත්තා. දැන් මේ විදිහට භාජනයකට මේ හකුරු ටික එකතු කර ගන්නවා. ගොඩක්ම පොඩි කරගත්තාම මේක වලට ගොඩක් ලිපේ තියලා රත් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට මම පොඩි කරගත්තු හකුරු ටිකට උකු පොල් කිරි මේලේට 200 එකතු කර ගන්නවා. ඒක එකතු කරලා හොඳට කලවම් කර ගන්න ඕනේ. ඉතින් මේ හකුරු පාට ටිකක් අඩු නිසා මම හිතුවා බඩලපම් ටිකක් පාට කරගන්න සීනි ටිකක් කැරමල් කරලාම එකතු කර ගන්න. දැන් මේ විදිහට pan එකක් රත් වෙන්න තියලා ඒකට මම සීනි මේස හැඳි එකමාරක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒක හොඳින් කැරමල් කර ගන්න ඕනේ. අපිට අවශ්‍ය පාට එනකම් මේ විදිහට ලිපේ ගින්දර දාලා තියා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේකේ පාට අවශ්‍ය නැත්තම් මේ විදිහට සීනි කැරමල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නිකම්ම එකතු කර ගන්න පුළුවන්. මේ විදිහට හරි පාටට ආවට පස්සේ මම අර පොල් කිරි සහ හකුරු මිශ්‍රණය එකතු කරලා හොඳට කලවම් කර ගන්නවා. දැන් මම මේ ටික හොඳට දිය වෙනකම් කලවම් කර ගන්න ඕනේ. මේ වෙලාවේ ලිපේ ගින්දර වැඩි කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඉක්මනින්ම හොඳට කලවම් කරලා හකුරු ටික දිය කර ගන්න ඕනේ. දැන් මේ විදිහට හකුරු ටික දිය වුණාට පස්සේ ලිපෙන් ඉවතට අරගෙන ඒක ටිකක් අපි නිමෙන්න දෙන්න ඕන. එතකන් අපි අපේ බිත්තර මිශ්‍රණය හදා ගන්න ඕනේ. බිත්තර කඩා ගන්නකොට මේ විදිහට කඩාගෙන බිත්තරේ තියෙන අර සුදු කොටස ඉවත් කර ගන්න ඕනේ. එතකොට මේකේ තියෙන පිළිගතිය නැති වෙනවා. මේ තියෙන එන්නේ කොටස ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ කෑල්ල අයින් කරගෙන බිත්තරේ තියෙන පිළිගඳ නැති කර ගන්න. ඉතින් මෙතන ලොකු බිත්තර තුනක් තියෙනවා. ඒ තුනම මම එකතු කර ගන්නවා. අනිත් දේ තමයි ඔයාලා මේ වටලපම හදා ගන්නකොට වටලපමේ සිදුරු සිදුරු ලස්සනට තියෙන්න නම් අනිවාර්යයෙන්ම බිත්තරේ විනාඩි 10ක්වත් හොඳින් ගසා ගන්න ඕනේ. බිත්තරේ හොඳට ගසා ගන්න නම් ඔයාලට පුළුවන් ගැරුප්ව භාවිතා කරන්න. එහෙම නැත්නම් හෑන්ඩ් විස්ක් එකක් භාවිතා කරන්න. ඒ විදිහට භාවිතා කරලා හොඳට විනාඩි 10ක් විතර මේක හොඳින් ගසා ගන්න ඕනේ. මතකයතුව මේ තියෙන සුදු කොටස ඉවත් කරලම ගසා ගන්න. දැන් මෙන්න මේ විදිහට කරගන්නවා. සාමාන්‍ය විනාඩි 10ක් අනිවාර්යෙන් මේක කරගන්න. එතකොට ඔයාගේ වටලපම ලස්සනට සිදුරු සිදුරු වගේ තියෙනවා. අනිවාර්යෙන් මේ විදිහට පෙන එනකම් මේක කරගන්න ඕනේ. ඊළඟට ඔයාලා ගාව තියෙනවා නම් මේකට වැනිලා බිඳු කිහිපයක් එකතු කරගන්න. වැනිලා එකතු කරගන්න එක අත්‍යවශ්‍යම නැහැ. තියෙනවා නම් ඔයාට එකතු කරගන්න පුළුවන්. ඒකත් එකතු කරලා මේ විදිහට විස් කරගන්නවා. ඊළඟට අපේ හකුරු මිශ්‍රණය දැන් නිමිලා තියෙන්නේ. ඒකත් මම එකතු කර ගන්නවා. එකතු කර ගන්න ගමන් මේ විදිහට හොඳින් කලවම් කර ගන්න ඕනේ. ඉතින් ඔයාලා වටලපම හදා ගන්නකොට මේ කියපු ප්‍රමාණයන් වලින්ම හදා ගන්න. එහෙම නැති වුණොත් මේ වටලපම හරියට සෙක් වෙන්නේ නැතුව යයි. අරගත්තු ප්‍රමාණයන් හරියටම අරගෙන හදා ගන්න. දැන් මම මේ කරගන්න අතරතුර වටලපම හදා ගන්න මේ වගේ භාජනයක් අරගෙන තියෙන්නේ. මේක ඇලුමිනියම් භාජනයක්. වීදුරු භාජන එකතු කරගන්න එපා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් සෙරමික් භාජනයක දාලා මේක ස්ටීම් කරගන්න. මේ විදිහට පෙරා ගන්න ඕන භාජනයට එකතු කරගන්න කලින් දැන් මේ විදිහට එකතු කරගත්තට පස්සේ මම මේක වහන්නේ නැහැ. වහන්නේ නැතුව තමයි ස්ටීම් කරගන්නේ. මම මේක ස්ටීම් කරගන්නේ රයිස් කුකර් එකේ. රයිස් කුකර් එකට වතුර චුට්ටක් දාලා මේ වගේ හරි මැද්දට වෙන ස්ටෑන්ඩ් එකක් තියාගත්තා. ඊට පස්සේ අපි හදාගත්තු වටලපම් මිශ්‍රණය මේ විදිහට මැදින් තියලා අපි මේක පියන වහලා විනාඩි 20ක් විතර තම්බ ගන්න ඕනේ. ඉතින් එතකොට හොඳට ස්ටීම් වෙලා තියෙනවා. මම ඔයාලට පෙන්නනවා විනාඩි 20කට පස්සේ. මේ දෙන්නේ විනාඩි 20කට පස්සේ ඔයාලට පේනවා ඇති හොඳට උඩට පිම්බිලා තියෙනවා. ඒ වගේම ලස්සනට සිදුරු සිදුරු වගේ ඇවිල්ලා තියෙනවා.
ඔයාලට පුළුවන් මේ විදිහට වහන්නේ නැතුව හදාගන්න. වටේට පොල් තෙල් ගාලා තියාගත්ත නිසා මේ විදිහට නිකම්ම ගැලවෙනවා. දැන් මේක මම අනිත් පැත්ත හරවලත් ඔයාලට පෙන්වන්නම්. ඉතින් ඔයාලට පේනදී ලස්සනට තියෙනවා. ඒ වගේම ලස්සන සිදුරු සිදුරු වගේත් ඇවිල්ලා තියෙනවා. ඔයාලටත් පුළුවන් කඩේ තියෙන ඉඟුරු හකුරුනේ මේ විදිහට ගොඩක් රසවත්ව වටලප්පමක් හදාගන්න කෑලි කපලත් මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් මම මේ අරගත්තු ප්‍රමාණයන් වලින් සාමාන්‍යයෙන් මේ වටලප්පම 5 දිනකට විතර කන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා ගොඩාක් කැමති වෙයි කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ එකක් අරගෙන තවත් දවසක එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න.